අදවිශ්ම ලෝකෙන් අපි ඔබ දැනුවත් කරන්න යන්නේ ඔබේ නිවස තුළ ඒවගේම ගෙවත්තේ ඔබේ අතේ දුරින් තිබෙන මාරක විෂ සහිත සාක ගැන. හබරල, කෙටල, රතුහබරල, මල්හබරල, කොටකිඹුල මේ නම් වලින් හඳුනන අලංකාර ශාක ඔබේ ගෙවත්තේ තිබෙනවාද? ඔබ දන්නවද කුඩා දරුවෙකු මෙම ගස්වල කොටස් සපා කෑවොත් ක්ෂණිකව ගොළු බවට පත්විය හැකි බව? අධික ලෙස කටට කෙලිනීම, උගුරකට ඉදිවීම මෙහිදී දක්නට ලැබෙන ප්‍රධාන රෝග ලක්ෂණ වෙනවා. ඒ වගේම සොරාලය අධිකව ඉදිවීම නිසා ශ්වසන මාර්ගය අවහිර වෙලා මරණයට පවා පත්වෙන්නට පුළුවන්. නියගලාල ඉතාමත් අලංකාර පුෂ්පයකින් යුක්ත මෙම ශාකය ගැන ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මෙම ශාකයේ අලය ඉතාම උග්‍ර විෂ සහිතයි. අභ්‍යන්තර අවයව හා පද්ධතිවල රුධිර වාහනය අකර්මණ්‍ය වීමෙන් මරණය සිදු වෙනවා. විෂවීමකින් පසු සුව වුණත් හිසකෙස් වැටී යාම වැනි අතුරු අබද ඇති වෙනවා. බතල සහ හුලන් කිරිය වැනි ආහාරයට ගන්නා අලවර්ග සමග වෙන්කර හඳුනා ගැනීම අපහසු විය හැකි බැවින් ප්‍රවේශන් විය යුතුයි. හොඬල, වැල්දුඩම් එමන් නැත්තම් පැෂන් ෆෘට් හා ඉතා සමාන මල් පත්‍ර හා පලයක් සහිත ඉතා පහසුවෙන් වරදවා වටහා ගැනෙන වැල්දුඩම් වැනිම වැලක් සුළු උද්දරාබාධයක් සේ පටන්ගෙන දේපාචනය දක්වා දරුණු වී සති දෙකක් තුනක් අතර මරණය පවා සිදු විය හැකි. කැපුම් කීරිය මෙම ශාකයේ විෂ කෘමිනාශක විසින් වෙන්කර හඳුනා ගැනීම ඇතැන් විට වෛද්‍යවරයාට පවා පහසු වෙනවා. සාමාන්‍ය උද්දරාබාධයක් සිට අවයවපදති අකර්මණ්‍ය වීම දක්වා සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මෙම ගසේ කිරි තුවාල සඳහා ඖෂධයක් ලෙස ඇතැම් පුද්ගලයන් භාවිත කරනවා. නමුත් අනතුරුදායක කරුණ නම් මෙහි ඵලයේ බීජයක් වුවත් මාරාන්තික වීමයි. කණේරු කැමිපෙදස්වල නම් වැටෙනි ලෙස කණේරු භාවිත කරනවා. සියදිවි හානි කර ගැනීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස ප්‍රචලිතයි. මෙහි විෂ නාඩිසා හෘදය ක්‍රමක්‍රමයෙන් මන්දගාමී කරනවා. බොහෝ විට සිදුවන්නේ මරණය නොවේ, දුරු කාලයක් සංකූලතාවලින් පීඩාවට පත්වීම. ඔලිඳ ඉතා අලංකාර විමශාකයේ බීජ කුඩා දරුවන්ගේ ප්‍රියතම සෙල්ලම් භාණ්ඩ වෙනවා. ශ්වසන මාර්ගයේ සිරවි උෂ්ම ගැනීමට නොහැකි වීම ඔලිඳ ශරීරගත වීමෙන් දැක ගන්නට පුළුවන්. මීට අමතරව මේ විෂ ශරීරගත වීමෙන් අභ්‍යන්තර අවයවවල රුධිර වහනයක් ඇතිවීම මරණයට පවා පත්වීමට හැකි. තවත් මෙවැනි වටිනා දේවල් ගැන දිනපතා දැනගන්න විශ්ම ලෝකයේ සමග රැඳී සිටින්න අපිට subscribe කරන්නත් අමතක කරන්න එපා.